ඕනම දෙයක් ඕනම තරම් කාලයක් දරා ගන්න පුළුවන් කියලා කිව්වට එහෙම නැහැ. ඕනම දෙයකට සීමාවක් තියෙනවා. ඒ සීමාව පැනනට පස්සේ අපි කොතනද නතර වෙන්නේ? අපිට කවුද ඉන්නේ? අපිට අඩුම තරමේ අපි හරි ඉන්නවද කියලා අපි ටිකක් හිතන්න ඕනේ. ඒක හිතන්න හොඳම වෙලාව සමහර වෙලාවට මේ වෙලාව වෙන්න පුළුවන්. අනේ නිසා අපි අද ඔබ වෙනුවෙන් ඒ ගැන හිතනවා. අපි හිතමු. මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහන් පලිගුරු සමගයි අදත් කතාව. ජයග්‍රහී දවසක් ඔබට. ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. ડિප්‍රෙෂන් අපි කතා කරනවා විෂාදය ගැන. විෂාදය කියන්නේ මොකක්ද? හොඳයි. අචල අපි විෂාදය ගැන කතා කරන්නට පටන් ගනිමු. ස්ට්‍රෙස් මානසික ආතතිය කියන එකෙන්. අපි මීට කලින් වැඩසටහනකදී ජීවිත හරණය සීදිවි හානි කර ගැනීම ගැන කතා කරා. ටිකක් වැඩි කතා බහ කරන්න අකමැති මාතෘකාවක් සමාජයේ අපිට කොටසක් ප්‍රචාර තිබ්බා. ජීවිත රැක ගන්න, ජීවිත බේර ගන්න. ඉතින් අපි නිෂ්පාදක කාර්ය මණ්ඩලත් අපි සතුටුමත් වෙනවා මේ වගේ මාතෘකාවක් තෝරන ගත්තට. අපි අද කතා කරන ඔබ කීවසේ විෂාදය ගැන. එතකොට විෂාදය පැහැදිලි කරන්නට නෑ ડિප්‍රෙෂන් කියන එක පැහැදිලි කරන්න මම හිතනවා ස්ට්‍රෙස් වලින් පටන් ගත්තොත් හොඳයි කියලා ආතතිය. ඒ කියන්නේ ස්ට්‍රෙස් වලින් දෙන්නේ. ඒක ඊළඟ ලෙවල් එක. දැන් ආතතිය කියලා කියන්නේ අපි උදාහරණ විභාගයක් ආසන්න වුණාම කෙනෙකුට අපි කියන එකට එක්සෑම් ස්ට්‍රෙස් කියලා විභාග ආත තියෙනවා. විදේශීය ගමනකට යන්න සූදානම් වෙන කෙනෙකුට නුහුරු නම් ආසාවෙන් යන්නේ එයාට එතෙන්ට පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඊට පස්සේදී කතාවක් පවත්වන කාට හරි කිව්වොතින් කවදාවත් කතාවක් පවත්වපු නැති කෙනෙකුට ඒ කතාව පවත්වලා ඉවර කරනකන් මානසික ආතතියක් දැනෙන්න පුළුවන්. ඒතර ආතතිය කියන එක සාමාන්‍යයෙන් අපිට පේනවා යම් කිසි සිද්ධියක් මත යම් කාලවක වානුවක් තමයි ඇති වෙන්නේ. ඒක ඊට පස්සේ ඉවර වෙනවා. ඒ කියන්නේ පොඩි වෙලාවක කියන එක සතියක් දෙකක් මාසයක් වෙනත් පුළුවන්. ඒ ආතති කාරකය නැති තැනදී ඊට පස්සේ ආතතිය අවසන් වෙනවා. අපි එහෙම හිතමු. ඒත් පීඩන නැතුව යනවා. එතකොට ડિප්‍රෙෂන් කියලා කියන්නේ එහෙම කෙටි කාලීන නැතුව ඉතා දිගු කාලීනයක් අර ඔබේ පූර්විකාවේ කිව්වා වගේ දිගු කාලයක් සැකය වෙන්න පුළුවන්, බිය වෙන්න පුළුවන්, කනස්සලු බවය වෙන්න පුළුවනි. මෙන්න මේ වගේ මනෝභාවයක් මනස තුල එක දිගට ගොඩ නැගීම තුළින් එයා මෙන්න මේ ડિප්‍රෙෂන් කියන ලෙවල් එකට තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒක මනෝවිද්‍යාව ඉතා පැහැදිලිව සලකනවා මානසික රෝගී තත්ත්වයක් ලෙස. ඒක මානසික රෝගයක්. එතන ડિප්‍රෙෂන් වල උපරිම මට්ටම තමයි එයාට ජීවත් වීමේ ආසාව නැති වෙන එක, තමුන් කරන වැඩ කටයුතු කරන්න හිතෙන්නේ නැති එක, ආදි ඉදිරිතා නරක මට්ටම් වලට මේක යටවන. හැබැයි මේක අර දැන් අපි කියන්නේ මානසික රෝගයක් කී ගමන් අපිට නිකන් ගමේ ගොඩේ කියන්නේ පිස්සු කියලානේ. ඒ වචනේ අයින් කරගන්නට ඕනේ. මේ වැඩසටහන කරන මට ඔබටත් නරඹන ඔබටත් අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මානසික රෝග තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් කේ නිතර කේන්තියන එකත් ඒක නිතර හැමෝගෙම පේන තියෙන නිසා අපි සාමාන්‍යතර ගත්තත් ඒකත් සරල මානසික රෝගයක්. තමුන්ගේ සැමියා ගැන අහේතුකව නිතර සැක කරනවා නම් තමුන්ගේ බිරිඳ ගැන නිතර සැක කරනවා නම් ඒක අර නිතරම හැමතැනම වගේ අපිට පේන නිසා සාමාන්‍ය වුණාට ඒකත් සරල මානසික රෝගයක්. ඒ කියන්නේ පාලනය කරගන්න බැරි හැඟීම් රෝග වගේද? දැන් නිතර සැක කිරීම මානසික රෝගයක්. කරදරයක් වෙන දේවල්. ඔව්. ඒක. ඒතකොට හැබැයි ඒ සැකය දිගට පැවතිලා අන්න බහපු දේ පාලනය කරගන්න බැරි මට්ටමකට ගිහිල්ලා තමුන්ට නැති දේවල් ඇහෙන්න නැති දේවල් පෙනෙන්න මට්ටමට ඒ කියන්නේ නිකන් එතකොට එයා විසාද මට්ටමකට පත් වෙලා ඉවරයි. ඒක දිගු කාලිනව පැවතුනම තමයි මේ විසාදය නැත්තම් ડિප්‍රෙෂන් කියන ලෙවල් එකට එන්නේ. ડિප්‍රෙෂන් තියෙන ළමයි ඒ කියන්නේ විසාදයට ගොදුරු වෙච්ච දරුවෝ ඉන්නවද? දරුවෙක් ඉන්න පුළුවන්, වැඩිහිටියෙක් ඉන්න පුළුවන්, ප්‍රධානියෙක් ඉන්න පුළුවන්. ඒක ඕනම මට්ටමක කෙනෙකුට ඕනම සමාජ මට්ටමක කෙනෙකුට එන්න පුළුවන්. හේතුව ඒක තීරණය වෙන්නේ වයස මත හරි තනතුර මත හරි අධ්‍යාපනික මට්ටමට හරි නෙවෙයි. අත්දැකීම් වැඩි කෙනෙකුට ඒන සිද්ධි කළමනාකරණය කරගැනීමේ හැකියාව තිබෙනවා නම් අත්දැකීම් කෙනෙක් බලපානවා. මම කියේ දැනුම මත නෙවෙයි කියලා. ඒ කියන්නේ උපාධි දෙක තුනක් ගත්ත කෙනෙකුටත් ડિප්‍රෙෂන් එන්න පුළුවන්. හැබැයි අත්දැකීම් බාහුල්‍ය කෙනෙකුට දේවල් දිහා සමබරව බලන්න පුළුවන් කෙනෙකුට ડિප්‍රෙෂන් එන්න ලැබෙන මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒත් එයා ජීවිතය දිහා යම්කිසි යථාර්ථවාදීව බලන නිසා. හැබැයි මේ වෙලාවෙ ඉතාම නිරවුල් මනසක ඉන්න කෙනෙකුට ඊළඟ අවස්ථාවකදී ඊළඟ වසරේදී ඊළඟ සිද්ධියකදී ડિප්‍රෙෂන් එන්න පුළුවන්. එකම සිද්ධියකට නැවත එහෙම ඇති වෙන්න පුළුවන් දේ වගේ තත්ත්වයක්. ඔව් දැන් අපි කියතොත් පෙන්වතිය හෝ පෙන්වතා හැර යෑම නිසා මුලින් ඇති වෙනවා ශෝකය. ඒක දිගින් දිගට හිතනකොට ඒක ආතතියකට එන්න පුළුවන්.
ඊට පස්සේ ඒකෙන් ගැලවෙන්න බැරුව ඒ ගැන නිතර නිතර ශෝක කරලා කෑම කන්නේ නැහැ වතුර ටික නාන්නේ නැහැ නිදි යන්නේ නැහැ දැලි රැවුල් කපන්නේ නැහැ සියල්ල තැරියම එයා ඒ දුකේම නිමග්න වීමේ ප්‍රතිඵලයක් වෙස්ස එයා අවසානයේ ડિප්‍රෙෂන් ලෙවල් එකට යන්න පුළුවන් ඒ නිසා හරි සරලව ගත්තොත් ડિප්‍රෙෂන් කියලා කියන්නේ නැත්නම් මේ විෂාදය කියලා කියන්නේ කල්පවත්නා දිගු කාලීනව ඔබට ශෝකයක් තියෙනවනම් බිය තියෙනවනම් සැකය තිබෙනවනම් නොසන්සුන්තාවයක් දැනෙනවනම් ඔබ ආත ඒ කියන්නේ ආතතිය උපරිම මට්ටමට ගිහිලා ඒ කියන්නේ ડિප්‍රෙෂන් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් අපි මෙහෙම කරමු ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ව හඳුනගන්න ලක්ෂණ ටිකක් කතා කරා නම් අපිට මම හිතනවා මේක ටිකක් අපිට තේරුම් ගන්නට පහසු වෙයි කියලා මේ මනෝවිද්‍යානුකූල වචනයක් අපි කතා කර කර ඉන්නවට වඩා එකක් තමයි ඔබට ડિප්‍රෙෂන් තියෙනකොට නිින්දේ වෙනස්කමක් වෙන්න පුළුවන් ඒ කියන්නේ එක්ක නිින්ද යන්නෙම නැහැ එක්ක දැඩි නිදිමතක් දැනෙන පටන් ගන්න ඒ කියන්නේ ආතතියේ ලක්ෂණම තමයි ඊළඟ මට්ටම ඒ වගේම තමයි අධික වෙහෙසකර බවක් ඔබට දැනෙන පටන් ගන්න පුළුවන් ඒ කියන්නේ වැඩක් කරත් නොකරත් ශරීරයට හරිම වෙහෙසකර බවක් දැනෙනවා තුන් හතර දිනක එකතු වෙලා නිකන් ගහලා දාපු වගේ අපි කියන්නේ තලලා දාලා වගේ කියලා වෙහෙසකර බවක් දැනෙන පටන් ගන්නවා තෙහෙට්ටුවක් තෙහෙට්ටුව කිව්වත් හරි ඒක නිකන් හරි තෙහෙට්ටු ගතියක් දැනෙන පටන් ගන්නවා ඊළඟට දිගු කල් පවතින හිසේ රදයක් එන්න පුළුවන් ඒක සුවෙන්නේ නැහැ නිතරම ඔළුව රිදෙන ගතිය එන්න පුළුවන් ඊට පස්සේ යම් කිසි කටියුත්තකට ඒකාග්‍රතාවය අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වෙලා යනවා ඒ වගේම ඔබ වෙනදා ආසාවෙන් කරපු දේවල් ඒක ෆිල්ම් එකක් බලන එක වෙන්න පුළුවන් ගෙදර යද්ද කියන එක වෙන්න පුළුවන් චාරිකාවක් යන කෙනෙකුට මේ සියලු දේවල් වල තියෙන ආසාව නැතුව යනවා නිතර නිතර කේන්ති වෙන්න පටන් ගන්න පුළුවන් ජීවත් වීමේ ආසාව නැති වෙන්න පුළුවන් අවසාන වශයෙන් නරක දෙය තමයි ඔබට මිය යෑම ඒ කියන්නේ ජීවිතය අත්හැරීම වගේ සිතුවිලි එන්නට පටන් ගන්න පුළුවන් එය තරමක උපරිම මට්ටමක් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තියෙන සමාජ වටපිටාවත් එක්ක මේ ජීවන රටාවත් එක්ක කාටද ડિප්‍රෙෂන් නැත්තේ කියලා. එහෙම පරිසරය බලපානවා ඍජුවම කෙනෙක්ට එහෙනම් විෂාදය ડિප්‍රෙෂන් නැති වෙන. ඔව් දැන් දැන් මනසේ ක්‍රියාවලිය අවුල් කරන සංකීර්ණ කරන සිද්ධි සියල්ල සිදු වෙන්නේ පරිසරයේ තමයි. අපෙන් බැහැරයි. ඒ බැහැරව සිදු වෙන සිද්ධීන් අපි ඇතුළට ගන්න විදිය මත තමයි මේ සමතුලිතතාවය නැති වෙන්නේ. එතකොට කෙනෙකුට ඕනේ නම් ස්ට්‍රෙස් වෙනවා නම් ડિප්‍රෙෂන් ලෙවල් එකට යනවා නම් මේ සමාජ මට්ටමේදී මේ සමාජ වාතාවරණයේ එවැනි සිද්ධි ඕනෑ තරම් තිබෙනවා ඕනෑ තරම් තිබෙනවා එතකොට එය එසේ කරගන්න නැතුව ජීවත් වෙන්නට තරම් මනස ශක්තිමත් කර ගැනීම තමයි සමාජ ජීවිතයේදී වැදගත් වෙන්නේ ඒ කියන්නේ කෙනෙක්ට නැවත නැවත එකම හේතුවක් මත උනා ડિප්‍රෙෂන් විෂාදය ඇති වෙන්න පුළුවන් කියලා ඔබ සඳහන් කළා කෙනෙක්ට Tamanට එහෙම තත්ත්වයක් තියෙනවද කියලා දැනගන්න කොහොමද හොඳයි මංගලික්සලකේ පු ලක්ෂණ ටික මේක තියෙන කරුණ අච්චලා දැන් දැන් සමුන්ට සමහරට තමුන් ඒ මට්ටමට වැටුනම තමුන් එතන ඉන්නවා කියන එක තමුන්ට නොදැනෙන්න පුළුවන්. මම සමහරව ඉන්නවනේ කියන මට ડિප්‍රෙෂන් වගේ. එහෙම කියනවා. ඒ ඇත්තට නෙමෙයිද ඒ කියන්නේ. ඒක දැනෙන්නේ නැද්ද ඒක? ඇත්තට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්තට වෙන්න පුළුවන් කියලා කියන්නේ දැන් සමහරව මෙහෙමයි. ඇත්තට නෙවෙයි. සමහරට සමහර දේවල් වලින් බේරෙන්න අනිත් අයගේ අනුකම්පාව ලබා ගන්න අවධානය ලබා ගන්න කියන කට්ටියත් ඉන්නවා. නිකන් ගෙස් කරන්න වෙන්න පුළුවන්. නිකන් ගෙස් කරන්න වෙන්නත් පුළුවන්. දැන් අපි සමහර ලෙඩ තියෙනවනේ නිකන් පොඩ්ඩක් ඒව කියන්නේ අභිමානයටනේ. මට මේ දවස්වල පොඩ්ඩක් කොලෙස්ටරෝල්, පොෂ්ලෙඩ. ඒක ටිකක් රිච් පොෂ්ලෙඩනේ. ඒ නිසායි ડિප්‍රෙෂන් තියෙන හැම කෙනෙක්ම ડિප්‍රෙෂන් කියලා අපිට කියාගන්න කියන්න බෑ. මේක තමුන් අවංකව බලන්න ඕනේ තමුන්ට එහෙම එකක් තියෙනවද කියලා. ඒතර මම මීට මොහොතකට කලින් කියපු අන්නේ ලක්ෂණ ටික තමුන්ට නිරීක්ෂණය වෙනවා. ඒ කියන්නේ තමුන්ගේ වෙනදා නිදාගත්තා වගේ සුවසේ නිදියන්න බැරි නම් කෑම රුචියේ වෙනස්කම් වෙනවා නම් නිතර අමතක වෙනවා නම් හේතුවක් නැතුව දුක දැනෙනවා නම් කේන්ති යනවා නම් තමට අවධානය යොමු කරන්න බැරි නම් පාලනය කරගන්න බැරි නම් තමුන්ට වෙනද ආසාවෙන් කරපු සියලු දේ අත්හරින්න හිතෙනවා නම් උදේ නැගිටලා වැඩට යන්න හිතෙන්නේ නැත්නම් ජීවත් වෙන්න හිතෙන්නේ නැත්නම් ආසාවක් නැත්නම් ඕනනම් ડિප්‍රෙෂන් කියන වචනේ අයින් කරන්නකෝ මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතන්නකෝ වචන එකක් අපැත්තක තියමු සාමාන්‍ය චර්යාවේ වෙනසක් තියෙනවනේ හරි දැන් ඔබ මේකට උත්තරයක් හොයන්න ඕනේ ඇයි මේ රිද්මය දිගින් දිගට ගියොත් මේ සමාජයේ අනිත් අයට වඩා ඔබ වෙනස් ඒතර සමාජයේ අනිත් අයත් එක්ක ජීවත් වෙන්න බෑ එනේ කාර්යාලය තුල රැකියාව කරන්න බෑ ඔබ සැමියෙක් නම් බිරිඳට ඔබව එපා වෙන්න පටන් ගන්න පුළුවන් ඒතර සැමියාට ඔබව තේරෙන්නේ නැත්නම් බිරිඳට ඔබව තේරෙන්නේ නැත්නම් පවුලේ ගැටුම් ඇති වෙන්න පුළුවන් ඒතර ඔබට තේරෙනවා නම් මගේ චර්යාවේ මගේ සිතුවිල්ලේ වෙනසක් තිබෙනවා කියලා ඔබ නිසි උපදෙස් පතලා පරිලබාගෙන අපි මොකද කරන්න ඕනේ මේක නිවැරදි කරගන්න ඕනේ අචලනික අපි සරල උදාහරණයක් ගමු අපි වාහනය පදවනවා නම්
ඉන්ජින් එකේ පොඩි පොඩි සද්ද ඇහෙන පටන් ගත්තොත් ඒ රෝදි කිරි කිරි ගන්න පටන් ගත්තොත් නෑ අවුලක් නෑ කිකි අපි පදින්නේ නෑනේ අපි මොකද කරන්නේ ගරාජ් එකකට දාලා මේක පරීක්ෂා කරලා වරදක් තියෙනවා නම් නිවැරදි කරගෙන වාහනය පදිනවා ඉතින් මං අහන්නේ වාහනයකට දෙන අවධානයට වඩා අවධානයක් අපි අපේ ජීවිතෙට දෙන්න ඕනේ නැද්ද දිය යුතුයි ඒ නිසා ඔබට තේරෙනවා නම් ඔබේ සිතුවිලි වල වෙනසක් වෙලා තියෙනවා ඔබේ අවතුම් පැවතුම් වල වෙනසක් ඔබට දැනෙනවා වෙනද තිබුණු පාලනය ඔබ අතින් ගිලිහෙනවා කියලා ඒක උපරිමයේ තත්ත්වයට යනකම් ඉන්නේ නැතුව ඔබ ඔබව දන්න කියන කෙනෙක් ඒ කියන්නේ මේ පිළිබඳ ප්‍රවීණියෙකුට දාලා පරීක්ෂා කළ එක නිවැරදි කරගැනීම තමයි හොඳ ඔබට ඔබේ ජීවිතය හා ඔබේ ජීවිතෙන් අනිත් අයගේ ජීවිතවලට අනුතරක් වෙන කලින් ඔබ කිව්ව වචනෙම කිව්වෝ තවුලක් ඒ කියන්නේ මේ සිස්ටම් එක අපි යන විදිහ වෙනසක් වෙලා තියෙනකොට ඒක දැනුණාට පස්සේ කාටද කියන්න ඕනේ ඔව් දැන් ගොඩක් අය දැන් මේක පැති දෙකක් තියෙනවා අචලා එකක් තමයි ඔබේ නිවසේ කෙනෙක් ඔබේ ඥාතියෙක් ඔබේ යහළුවෙක්ගේ හැසිරීමේ වෙනසක් තියෙනවා කියලා ඔබට පෙනෙනවා නම් ඒක සරලව අත්හරින්න එපා. ඒක හරි භයානකයි. මොකද සමාජයට ප්‍රශ්න ඉන්න කෙනාට ඒ ප්‍රශ්නය තේරෙන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ සමාජයට. සමාජයට ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන් නේ. නොවෙන්නත් පුළුවන්. ඒ අපිට බැලුවම පේනවා එයා ඉන්නේ ප්‍රශ්නක නෙමෙයි කියලා. හැබැයි එයාට හිතෙනවා ඉන්නේ ලොකු ප්‍රශ්නක කියලා. ඔව් දැන් සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමුන්ගේ ප්‍රශ්න තමුන්ට ලොකුයි අනිත් කෙනාගේ ප්‍රශ්නය අපිට ඇත්තට ලොකු නෑ කවුරු හරි කිව්වත් කියන්නේ ඌව මොනවද මෙයා ඌවද ප්‍රශ්න මේ මට තියෙන ප්‍රශ්න කියලා මගේ ප්‍රශ්න ටික කියනවා දාර්ශනික උත්තර දෙනවා දාර්ශනික උත්තර දෙනවා ඒක හරි භයානකයි ඒ කියන්නේ අපි දෙදෙනාගේ ප්‍රශ්නය කොතරම් අපිට බරපතලද කියන එක තීරණය වෙන්නේ ඔබට සාපේක්ෂව නේ ඒක මට බලපාන විදිය මතයි එතකොට අර අහපු ප්‍රශ්නය ඔබ වැදගත් දැන් මෙහෙමත් කෙනෙක් මොකද කරන්න එකක් මේ වගේ ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් වගේ මට්ටමක ඉන්න කෙනෙක් ඒකෙන් ගොඩ ගන්න ඒකෙන් මුදවා ගන්න සමාජයේ සබුද්ධික වෙන්න ඕනේ. ඒතර අපි අඩුගාන ඒකෙනෙක්ගේ කතාව අහගෙන ඉඳලා එයාලට යම්කිසි අදහසක් උපදේශයක් දෙන්න පුළුවන් නම් ඒ තත්ත්වයෙන් එළියට එන්න ඕ අඩුගාන උගෝගේ දුක් ගැන විලාගෙන ඉන්න පුළුවන් නම් ඔන්න මානසික සාහනයක් ලැබෙන එක තමයි පළමු ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි විසාදයේදී නම් මනෝ වෛද්‍යවරයෙකුට හෝ මනෝ උපදේශකවරයෙකුට යොමු කළ යුතුමයි. එයා යොමු කරන්න ඕනේ. යොමු කරලා මනෝ උපදේශනාත්මක ප්‍රතිකාර හෝ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා. එහෙම ප්‍රතිකාර අරගෙන එහෙම උපදේශන සේවාව වලට සම්බන්ධ වෙලා යම්කිසි තත්වයක ඉන්න කෙනෙක් ගැන රැලට් එකේ අපි කියන්නේ නිතර යාගෙන අවධානයෙන් ඉන්න ඕනේ නේද අපි දැකන අපිට ඇහෙන සමහර අත්දැකීම් එක බැලුවට පස්සේ එහෙම හිටිය අය සමහර වෙලාවට හිතන්නේ තීරණ ඒ ළඟම අරගෙන තියෙනවා අරන් තියෙනවා ඒ නිසා යාත් එක්ක රැටච් වෙන එක යායක නිතරම ළඟ ඉන්න එක වටිනවා ඔව් දැන් සමහර අපි දැන් ගත්තොත් මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගියොත් වෙන්නේ ඔවුන්ගේ මේ මානසික අසමතුලිතතාවය තුලනය කරන්න අවශ්‍ය ඖෂධ වර්ග දෙන එක එතන මේ ඖෂධ ටික අතර දීලා බොන්න කියලා කිව්වට එයායි ටික නොබෙව්වතෙන් බෙහෙත් ගෙනාවට එයාගේ මානසික මට්ටම වෙනස් වෙන්නේ නැහැ. අනිත් එකේ සමහර බෙහෙත් වර්ග පාවිච්චි කරනකොට දැඩි නිදිමත ඒ ටික කුත් වෙනවා. එතකොට මේ නිදිමත හා යලස බව නිසා එයා බෙහෙත් පාවිච්චි නොකරන ඉඩ තියෙනවා. එතකොට වටපිට ඉන්න යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක් ඔබ කීවාසේ අදාළ පුජ්‍යලයා හෝ තරුණයා හෝ තරුණිය ගැන අවධානය සිටීම වැදගත්. හැබැයි අවධානයෙන් ඉන්නවා කියන එකේ අදහස එයා කාමරයකට දාගෙන දොර වහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. එතකොට ඒක තව ප්‍රශ්නයක් වෙනවනේ අරයාට. හිර කරන්න එපා. ඔයා රෝගියෙක් කියලා ලේබල් කරන්න එපා. එහෙම එපා. එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් ඔවුන් ගැන අවධානයෙන් සිටින්න ඕන. ඔවුන් නැවත යථා තත්ත්වයට පත් වෙන තුරු. අපිට ඕන තරම් ඇහෙනවා තරුණ තරුණිය ගැන කතා කරනවා, දරුවෝ ගැන කතා කරනවා. හැබැයි වයසට ගියාට පස්සේ මේ ඒ වැඩිහිටියෝ ගැන ටිකක් වෙලාවට කතා කරනවා අඩුද කියලා අපිට හිතෙනවා. ඒ නිසා මේ මාතෘකාවෙදි තේ අය ගැන කතා කරනවා. කිසිම ලැඩක් කිසිම ප්‍රශ්නයක් තිබ්බ නැති කෙනෙක්ට පෙන්ෂන් ගියාට පස්සේ සමහර වෙලාවට වයසට ගියාට පස්සේ එකතැන් වුණාට පස්සේ ડિප්‍රෙෂන් විෂාදය ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. විශේෂයෙන් පිරිමින්ට විවේකම ගත්තට පස්සේදී ඔවුන් ගෙදරට කොටු වුණොත් ඔවුන්ට හැඟීමක් එනවා දැන් මගේ වටිනකම ඉවරයි. දැන් මගේ වයස ඉවරයි. දැන් ඉතින් ජීවිතේ අවසාන කාලේ වගේ හැඟීමක් එනවා. ඒ කියන්නේ ඔවුන්ට අර lost feeling එකක් එනවා. අහිමි වීම පිළිවෙත ඒතර වැඩ කක්‍රියාශීලී ඔක්කොම නැති වෙනවා. වැඩක් නෑ වගේ. එතකොට ගේ ඇතුලේ නිකම්ම හිටියොත් ඒ තනිකම හුදකලාව තමුන්ට වටිනාකමක් නැතිකම නිසා ડિප්‍රෙෂන් ලෙවල් එකට යන්න පුළුවන්. හැබැයි කාන්තාවට මේ තත්ත්වය අඩුයි. මොකද ඇය විවේකම ගන්නෙ නැහැ. රැකියාව විවේකම ගත්තට ගෙදර වත්තේ පිටියේ ගෙදර උයන පියන දරුවන්ගේ වැඩ තියෙනවා. ඒ නිසා ඒකට උත්තරයක් විතර දෙනවා නම් කියන්න තියෙන දේ තමයි ඔබ විවේකම ගත්තට පස්සේ ඒ ජීවිතය ගත කරන්නේ කෙසේද කියලා කලින් සැලසුම් කරන්නට ඕනේ. ඒ කියන්නේ විවේකම දිවියත් සැලසුමක් සහිතව කළ යුතු දෙයක්. මම යෝජනා කරන්නේ විශේෂයෙන් මහත්තුරුන්ට විවේකම ගත්තම ගෙදර නිකාම නිකන් ඉන්න නැතුව අඩුම ගානේ මල් පැල ටිකක් හිටවන එක, එළවලු ටිකක් හිටවන එක, අඩු ගන්න සිල්ලර කඩයක් දාගෙන එක, යාළුවෙකුගේ ව්‍යාපාරයකට උදව් කරන දේ වැනි මොන හරි ක්‍රියාවලියක සක්‍රීයව දායක වීම ඉතාම වටිනවා. ඔබ රෝගී නොවේ බොහෝ කල ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස.
අර ඔබ කලින් දවසේ කිව්වා වගේ අපිට ඕන තරම් කාලය තියෙනවා. හැබැයි අපිට තියෙන කාලය කියන්නේ කාලය ඕන තරම් වටපිටාවේ තියෙනවා. අපිට තියෙන කාලය තමයි සීමා සහිත. මේ සීමා සහිත කාලය ඇතුළේ සමහරු හරි එක එක තැන්වල කොටු වෙලා ඉන්නවානේ. ජීවිතේ ඒකාකාරී. අපිට බැලුවම පේනවා ජීවිත කිසිම වෙනසක් නැහැ. ඒකාකාරී ජීවිතයක් තුළ විෂාදයක් වගේ දෙයකට ඉතා ඉක්මනින් එන්න පුළුවන් නේද? ඔව්. ඒ කියන්නේ ඒ ඒකාකාරී බවම මානසික වෙහෙසකර භාවයක් වෙලා ඔවුන්ට ජීවිතයේ නිරස වෙන්න පුළුවන්. වෙනසක් තියෙනවා. වෙනස ජීවිතයේ හරි වැදගත් දෙයක් තමයි ඇත්තනේ ගතිකත්වය වෙනස කියන එක. ඒ කියන්නේ මිනිස්සු වෙනස් දේවල් කරනකොට තමයි අලුත් වෙන්නේ. ඉතින් ඔබ රැකියාව කරගෙන සෑහෙන කාලයක් වැඩ කරා නම් පොඩක් වෙනසක් කරලා බලන්න. එකෝ තනතුරේ වෙනසක් වෙන්න ඕන, එකෝ වැඩ කරන ආයතනයේ වෙනසක් වෙන්න ඕන. වෙනස කියන එක වැදගත්. හැබැයි එහෙමයි කියලා ඔබ කසාද බදලා සෑහෙන කාලක් නම් ඒකේ වෙනස්කම් කරන්න යන්න ඕනේ නෑ. ඒකත් වෙනස් කරයිනේ. ඔව්. ලොකු වෙනසක්. ඒ තුල වෙනස්කම් කරන්න. ඒ කියන්නේ පවුලේ කට්ටියත් එක්ක ඉඳලා හිටලා එකතු වෙලා පොඩි චාරිකාවක් ගිහිල්ලා එන්න. ඒ කට්ටිය එකතු වෙලා ඥාති ගෙදරක යන්න. එක දවසක කට්ටියත් එක්ක එකතු වෙලා එළියේ පොඩි මේසයක් තියාගෙන රාත්‍රී කෑම වෙලක් ගන්න නිවසේම. ඒත් ඒ දරේ පවුල් ජීවිතය තුල වෙනසක් කරගන්න. පරිසරය වෙනස් කරගන්න. පරිසරය පොඩි කරන දේවල් වල වෙනසක් කරගන්න. හැබැයි ඒ වගේ එකතු වෙන තැන්වල අපි කරන්නේ මොනවද කියන එක හරිම වැදගත් නේ. අපි සමහරක් කාලවලට දකිනවා මල ගෙදරක ගියත්, මගුල් ගෙදරක ගියත්, යාළුවෙකුට එකතු වුණා, ට්‍රිප් එකක් ගියත්, කොහෙ ගියත් මර එකම ටික කතා කරන්නේ. කාව හරි විවේචනය කරනවා, කාට හරි බයිනවා. මේ ඕ ඇතුළත ડિප්‍රෙෂන් වෙනව නේද? ඔව් ගොඩක් වෙලාට කවුරු හරි විවේචනය කර කර කාට හරි බනින්නේ තමුන් මානසික අතතියකින් ඉන්නා. ඒ කියන්නේ යාලත් යම් කිසි මානසික ඒ කියන්නේ ඔබ හැමදෙස්සෙම කවුරු හරි හමුනාම කාවරි අලගෙන විවේචනය කරනවා නම් බනිනවා නම් මිනිසුන්ගේ නුගුණම කතා කරනවා නම් ඇත්තම කතාව ඔබ යම් කිසි මට්ටමක යම් කිසි මානසික රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක් කියලා මම හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා කියලා. ඒ කියන්නේ මිනිස් වර්ග තුනක් ඉන්නවා අචල ලෝකේ. ඒක ඉතාවේ දිලිඳු සිතුවිලි තියෙන කට්ටිය එකතු වුණාම සිතුවිලිලින් දිලිඳු කට්ටිය එකතු වුණාම යාලා නිතරම කතා කරන්නේ මිනිස්සු ගැන, ඇඳුම ගැන, අර කෙනාගේ කොණ්ඩේ ගැන. ඕවා තමයි කතා කරන්නේ. එයාට වෙච්ච දේවල් ගැන. වෙච්ච දේවල් ගැන. අහවල් ගෙදර ගෑල්ලා මෙයාට වෙච්ච දේ ගැන. බැඳපු කෙනා. බැඳපු කෙනා. ඒවා තමයි කතා වෙන්නේ. They talk about people කියලා කියනවා. ඒතර මිඩල් ලෙවල් මැද මට්ටමේ මනසක් තියෙන කට්ටිය හමුනාම යාලා කතා කරන්නේ සිද්ධි ගැන, උත්සව ගැන, ඒ ඉවෙන්ට් එක ගැන. වෙඩින් එක ගැන ඒක ෆන්ක්ෂන්ස් ගැන සිද්ධි ගැන තමයි කතා වෙන්නේ. මැච් එක ගැන පුද්ගල ගැන නෙමෙයි මැච් එක ගැන. ඒ වගේ සිද්ධි කතා වෙන්නේ. සිද්ධි අර ප්‍රෝග්‍රෑම් එක ඒව තමයි කතා වෙන්නේ. රිච් තින්කින් පීපල් කියලා අපි කියනවා ඉහළ මනසක් තියෙන කට්ටිය හමුනා. ඒකට පොසත් වෙන්න ඕනේ නැහැ. ඉහළ සිතුවිලි තියෙන කට්ටිය එකට එකතු වුණාම කතා කරන්නේ අනාගතය ගැන. අලුතෙන් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර ගැන. ඉගෙන ගන්න තියෙන අලුත් දේවල් ගැන. කොතන හරි යම් කිසි දෙයක් ඉගෙන ගන්න තියෙන තැන්වල තියෙන තොරතුරු ගැන. They discuss about future කියලා කියනවා. අනාගතය ගැන සාකච්ඡා කරනවා. ඒ කියන්නේ එයාලා නැති දේවල් ගැන සාකච්ඡා කරලා ඒවා නිර්මාණය කරන ක්‍රම ගැන හිතනවා. එයාලා නැගිටින්නේ අලුත් අදහස් ටිකක් ඔළුවල තියාගෙන එයාලා ওই පුජ්‍යලයෝ ගැන ඇඳුම ගැන කොණ්ඩ ගැන කතා කර කර ඉන්නේ නැහැ. ඉතින් ඔබ ඊට පස්සේ පුරුදු වෙන්න ඔය විවේචන කරන ඊට පස්සේ අනුන්ගේ ඕපදූප කතා කරන කට්ටියකින් ඈත් වෙන. මොකද ඒවට සවන් දීලා අපේ ජීවිතවල වෙනසක් කරගන්න බෑ. ඔබ ඇසුරු කරන්න ඕන, ඔබ කතා බහ කරන්න ඕනේ පොහොසත් සිතුලි තියෙන අයත් එක්ක. මට අචල වරක් හමුණා තරුණ ව්‍යාපාරිකයෙක්, හරිම තරුණයි. ඔහු ව්‍යාපාර තුනක් පටන් ගන්න තියෙනවා. ඉතින් මම මේ තරුණයාගෙන් ඇහුවා ඔබ මේ වයසට කොහොමද ව්‍යාපාර තුනක් පටන් ගත්තේ කියලා. ඒතර මට ඔහු කිව්වා ඒක හරි සරලයි සර් කියලා. මොකද මට ඒ සරල බව නම් තේරෙන්නේ නැහැ. ඔබගේ තරුණිය කොහොමද මේ අවධානම ගත්තේ කියලා. මේක නේ සර් මගේ තාත්තාත් ව්‍යාපාරිකයෙක්. මගේ බාප්පත් ව්‍යාපාරිකයෙක්. මගේ තාත්තගේ ඊළඟ මල්ලිත් ව්‍යාපාරිකයෙක්. ඉතින් අපි ගෙදර රෑ කෑම මේසෙත් තාත්තලා මාමලා බාප්පලා එකතු වුණාම කතා කරන්නේ ව්‍යාපාර ගැන. ඉතින් අපිට හැමතිස්සෙම ඇහෙන්නේ ඒ වගේ දේවල්. එයාලා සාකච්ඡා කරන්නේ බිස්නස් එක දියුණු කරන විදිය ගැන, ඊළඟ ආයෝජනය ගැන. ඉතින් මේවා අපිට පොඩි කාලේ ඉඳලා අහුණට පස්සේදී අපිට ව්‍යාපාරයක් පටන් ගන්න කොහොම ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු කරගන්න කොහො ඒවා ව්‍යාපාරය පටන් ගන්නට තියෙන ඒ අවධානම ගන්න එක ඒ තරම් දෙයක් නෙවෙයි නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනනේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. ඒ නිසා හරි වැදගත් මේ සමහරු පුජ්ජලිය අපිට ස්ට්‍රෙස් එකක් වෙනවා. සමහර පුජ්ජලිය අපිට විසාදය හදනවා. ඒ නිසා දැන් ඒවෙන් ඈත් වෙනුනේ ඈත්ල මේ මනස නිරවුල්ව තබා ගැනීම හරිම වැදගත් මේ සමාජය තුළ ජීවත් වෙද්දී. රටක් කියන්නේ මිනිස්සු, මිනිස්සු කියන්නේ රටක්. මේ රටක් ඇතුළේ ජීවත් වෙන මිනිස්සු ડિප්‍රෙෂන්ද කියලා බලන්න කාටද වක්කීම තියෙන්නේ? අපි එක රාජ්‍ය වශයෙන් ගත්තොත් එින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ටල් හෙල්ත් යාදී කණ්ඩායම් ඉන්නවා. ඒ බලන්න. හැබැයි එයාලා බලනකන් ඉන්නේ නැතිව, ඒ කියන්නේ නිරෝගිමත් මනසක් තියෙන ජනතාවක් තමයි රටකට සම්පතක් වෙන්නේ. ඒ නිසා සමාජය එකිනෙකා අනිකාගෙන උනන්දු වී අඩුම ගානේ තමුන් අනිකාට ආතතියක් විෂාදයක් නොවෙන්නට
වග බලාගන්න එක හුඟක් වැදගත්. සර උදාහරණයක් විතර ගත්තොත් පෙම්වතියක් සිය සබඳතාවයේ පෙම්වතා සමග නතර කරා නම් ඇය අකමැති නම් ඒ පෙම්වතාට විනයක් තියෙන්න ඕනේ. මම ඒ තරුණියට අනවශ්‍ය ප්‍රශ්නයක් නොවේ ඇය කැමති ජීවිතයක් ගත කරන්න ඉඩ දීලා පැත්තකට විමීමේ විනයවත් අඩු ගන්න තියාගන්න පුළුවන් නම් අපිට මේ ගොඩක් ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බෝ කම්පැනික් වගේ වෙන්නේ නැතු සහ කම්පැනි සහිත ජීවත් වෙන කියලා කියන්නේ. බොහොම ලස්සන වචන දෙකක්. එකගයි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්න සම අපි කිව්ව විනාශ කරන්න උනක් කෙනෙක්ට පුළුවන් ඒ කියන්නේ නේද? ඔව් ඒ කියන්නේ විනාශ කරන්න ආයුධම ඕනේ නැහැ. අචලා වචන වලින් ක්‍රියාවෙන් ක්‍රියාවෙන් රිදවීම් වලින් නොසලකා හැරීමෙන් මේ වෙනුත් විනාශ කරන්න පුළුවන්. ඒ වෙනුත් පුළුවන්. ඒ කියන්නේ බිරිඳක් ගෙදර ඉන්න සැමිය එක දිගට නොසලකා හැරීමේ ප්‍රතිඵලය ඒ බිරිඳ මනසින් මියනවා වන්න පුළුවන්. මනස අපිට දැන් සමහර වෙලාවට අවසානයක් විදිහට කතා කරන්න ආවට පස්සේ අපි එක තැනකට යමු. සමහරු ඕනවට වඩා හිතනවා. හෙට ගැන හිතනවා, අනාගතය ගැන හිතනවා, දරුවෝ ගැන හිතනවා. සමහර දරුවෝ ඕනවට වඩා හිතනවා. ජීවිතය ගැන හිතනවා, වාහන ගැන හිතනවා, ගෙවල් ගැන හිතනවා. මේ ඕනවට වඩා හිතන එක ඇතුලේ විෂාදය ඇති වෙන්න පුළුවන්. අර සැහැල්ලුවෙන් ඉන්න එක මොනතරම් ටාගට් තිබ්බත් සැහැල්ලුවෙන් එතනට යන එක සෞඛ්‍යයට මොනතරම් වටිනවද? මානසික සෞඛ්‍යයට. ඔව් සැහැල්ලුවෙන් ජීවත් වීම කායික හා මානසික සෞඛ්‍ය කියන දෙකටම වැදගත්. ඔබයි කියන කෙනෙක් කියන්නේ ඕවර් තින්කින් කියලා. ඕවර් තින් කියන්නේ ඕනවට වඩා ඕනම දෙයක් ගැන හිතන එක. ඕවර් ස්ට්‍රෙස් වෙනවා ඊට පස්සේ. එතකොට ඕවර් ස්ට්‍රෙස් වෙනවා. හැබැයි ඒකේ අදහස අපි සරල සැහැල්ලු සෙල්ලක්කාර ජීවිතගත කළ යුතුයි කියන එකම නෙවෙයි. අපි පුරවැසියෝ විදිහට අපි වගකීම් සහගත වෙන්න ඕනේ. පවුල තුළ අපි වගකීම් සහගත වෙන්න ඕනේ. හැබැයි මේ වගකීම් ඔළුවේ තියාගෙන අපි ඕනවට වඩා ජීවිතේ බර කරගන්න අවශ්‍යත් නැහැ. ඔබේ අදහස තමයි එකයි. අවසානයක් විදිහට ගත්තට පස්සේ ස්ට්‍රෙස් නැතුව ජීවත් වෙන්න, ડિප්‍රෙෂන් නැතුව ජීවත් වෙන්න පරිසරයක් වටපිටාවක් ගොඩනගා ගන්න තනි තනියේ මොනවද කරන්න පුළුවන්? ඔව් අපි අධ්‍යක්ෂින් බාහුල්‍යත්වයේ කියනක හුඟක් වැදගත් ඔය කරුණු දෙකේදීම. ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ අධ්‍යක්ෂින් වැඩි කරගත්ත තරමට මේ බාහිර සමාජයේ තියෙන ප්‍රශ්නවලට අපිට මුහුණ දීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න නැති සමාජයක් අපිට අපේක්ෂා කරන්න බෑනේ. සමාජයේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති මිනිස්සු නැහැ. ප්‍රශ්න නැති මිනිස්සුත් නැහැ. ඒතකොට ඒවට මුහුණ දීමේ ශක්තිය තමයි අපි හදාගන්න ඕනේ. එතන අපේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනය තුළ මේ සැබෑ සමාජයේ ජීවත් වෙන්නට අවශ්‍ය පන්නරය හා කායික හා මානසික සූදානමින් යුතු දරුවා බිහි කරනවාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. වැටුප ඉලක්ක කරගත් රැකියාව මත. රැකියාව මත. ඔව්. ඒ කියන්නේ ඉහළ වැටුප ගන්න කට්ටිය පවා සීදී හානි කරගන්නවා. ඒ කියන්නේ තනතුරෙන් ඉහළයි. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ අධ්‍යාපන ක්වොලිෆිකේෂන් වලින් ඉහළයි. සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා. හැබැයි උන් ජීවිතේදී අසාර්ථක වෙනවා. ඒ නිසා එක දෙයක් තමයි මේ මහා පොළවේ පය ගහලා ජීවත් විය හැකි තරුණයෙක් දරුවෙක් නිර්මාණය කිරීම සමාජයේ සෑම සංස්ථාවකටම තියෙනවා. දෙවෙනි යෝජනාව තමයි ආගමට ලංවීම කියන එක, ස්පිරිචුවල් ලයිෆ් කියන එක. ඒ ආගම් ලෝකෙට බිහි වුණේ හා ආගමෙන් අපේ නිරවුල් කරන්නේ කය නෙවෙයි මනස. ඒ කියන්නේ ආගමෙන් ආමන්ත්‍රණය කරන්නේ මනසට. එතකොට ඒ ආගම තුලින් ඒ කියන්නේ පන්සලෙන් පල්ලියෙන් ඈත් වීම මිනිසුන්ගේ මානසික රෝග වැඩි වෙන්න බලපානවා කියන එකයි මගේ අදහස. ඒ නිසා ඒ ආගමට ලංවීම ඉතා වැදගත්. තුමනි කාරණය තමයි සංගීතය කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇතුළත ගොඩනැගෙන භාවයන්, හානිකර භාවයේගයන් රිලීස් කරන්න මුදා හරින තැන ඉතා හොඳ ක්‍රමයක් තමයි සංගීතය කියන එක. කියන්නේ හොඳ ගීයකට සවන් දෙන එක, පොතක් පතක් කියවන එක, නාට්‍යයක් බලන එක, එවැනි ක්‍රියාවලියක නිරත වෙන එක. මේවෙන්ද අපිට මානසික වශයෙන් ගොඩනැගෙන ආතතියන් අඩු කරගන්න පුළුවන්. හතරවෙනි එක තමයි සැහැල්ලු සරල ජීවිත ඇවතුම් පැවතුම් වලට හුරු වෙන එක. ඒ කියන්නේ ඔබට කොච්චර මුදල් තිබුණත් මම කියන්නේ සරල ජීවිතයකට හුරු වෙන්න හා අර කාර්ය බහුල බවෙන් හා බාණ්ඩ බාහුල්‍යත්වයෙන් තොර සරල ජීවිත ගත කරනවා නම් ඔබට ගොඩාක් මානසික වශයෙන් බොහොම නිවිච්ච ජීවිත ගත කිරීමේ හැකියාව ඇති කරගන්න පුළුවන්. විනාශකාරී කලබලකාරී පරිසරයක උනත් හිතේ සනසීමෙන් ජීවත් වෙන්න ඔබ වටන් පාඩම් අපි යනවා.